අයිබන් බොහම විින්දනය දවසක් ඔබ ප්‍රාර්ථනය කරන්නා නුගසවන තුළින්ම දැන් අපේ ලංකාව මිනිස්සු ජාත්‍යන්තරයේ දිනදා ජයගන්න පිරිසක්නේ. අතීතය ඉඳන්ම වේන කල්ම විධ නිර්මාණයන් කරලා විධ නවම උන් නිර්මාණයන් කරලා ජාත්‍යන්තරයට එමත ජාත්‍යන්තරය ඉන්න පුද්ගලයන්ට පුදුමයක් ඇති කරමු පිරිසක් තමයි ලාංකිකයන් කියලා කියන්නේ. ඒනිසා උන් එදිනෙදා විවිධ අලුත් දෙවල් හොයාගන්නවා. ඒදවල් ජාත්‍යන්තරට ගෙනයන්නට එමතන් ජාත්‍යන්තර තුළ වෙනඳ පොළක් හදාගන්න තමයි අපි හැමෝ කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ලංකාවේ තියෙන පබලු කලාව ගැන කතා කරනකොට, පබලු නිර්මාණ ගැන කතා කරනකොට ටික කාලයක් විතර වගේ මේක කීප දෙනෙකුට විතරක් සීමා වෙලා තිබුණා. හැබැයි අලුතෙන්ම තමන්ටම ආවේනික වුණු ක්‍රමවේදයන් අනුගමනය කරලා පබලු නිර්මාණ කලාවක් ලංකාවට අඳුන්වා දෙනවා ගීතිකා මදුමාලි. ඔබ දැන් ඇයව ඉතාමත් හොඳින් දන්නවනේ, අපි වැඩසටහන් ගණනාවක් ඈත් එක කරලා තිනවා. ඔන්න ඔය දැන් දකින නිර්මාණය බලන්නකෝ, ෆොටෝ ෆ්‍රේම් එකක්. මෙන්න මේ නිර්මාණය අද දවසේදී කරගන්නේ කොහොමද කියලා අපි ඔබට මේ විශේෂාංගය තුළින් කියලා දෙන සූදානමකින් ඉන්නවා. එනං ඉතින් ඔන්න ඔබට බොහොමත්ම හුරුපුරුදු ඇය ඉන්නවා ගීතිකා. අයිබෝන්. අයිබෝන්. අපි කිව්වනේ දැන් මෙන්න මේ ෆොටෝ ෆ්‍රේම් එක මේකත් එක්කම මෙන්න මේ නිර්මාණය. මෙන්න මේ නිර්මාණ දෙක තමයි අද දවසේදී කරගන්න විදිහ ඔබට පෙන්වන්නේ. ඉතින් අපි බලමු එහෙනම් ගීතිකා වැඩේ ආරම්භ කරලා අපි එතන ඉහට කතා කරමු නේද? ඔව් සම්පත්, මුලින්ම මම ආරම්භ කරද්දිම පෙන්වන්න අවශ්‍ය වෙනවා මොකක් මොනම පබුලුද මේ නිර්මාණය සඳහා පාවිච්චි කරන්න කියලා. මේ නිර්මාණය සඳහා මම මෙතෙන්දී නොම්බර 8 කොටු හැඩති පබුලුවක්, ඒ කියන්නේ මේකට හෙක්සා බීඩ් කියලා කියනවා, කොටු හැඩති පබුලුවක් තමයි පාවිච්චි කරන්නේ. මෙතින් ඔටියකට සමීප අරමන්න පුළුවන් මේ විදිහට පෙන්වුවොත් එහෙම. මෙතින් කොටුවක හැඩයක් තියෙනවා. විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ මේ වගේ නිර්මාණයක් කරද්දී කොටු හැඩේ පබුලුම යොදා ගන්න අවශ්‍ය වෙනවා, හේතුව ශක්තිමත්ව. මේ වගේ නිර්මාණයක් දැන් ගොඩක් පිරිස් කැමති තමන්ගේ අතින් කරන නිර්මාණයකට, නැත්නම් ෆොටෝ එකකට අතින්ම තමන්ගේ අතින්ම ෆොටෝ ෆ්‍රේම් එකක් නිර්මාණය කරගන්න. ඉතින් මේ වගේ නිර්මාණයක් ශක්තිමත්ව තියෙන කොටු පබුලු භාවිතා කරන එක ඉතාමත්ම වැදගත්. මම මෙතෙන්දි මුලින්ම පෙන්වන්නම් මේකට අවශ්‍ය දිග ප්‍රමාණයට තංගුස් කොටස කඩාගත්තට පස්සේ, කියන්නේ නොම්බර 8 කොටු බීඩ්ස් වලට 0.5 තංගුස් එක තමයි අද මම පාවිච්චි කරන්නේ. කියන කලින් තංගුස් වල ටිකක් විතර හීනීම එකනේ. ඔව්, මොකද අපි කොටස් විදිහට මෙම නිර්මාණය කොටස් විදිහට කරලා තමයි මූට්ටු කිරීමක් කරගන්නේ. ඒ නිසා තමයි අද තරමක් හීනි තංගුස් එකක් මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ පබුළු වල සිදුර ගැන සැලකිලිමත්ව තමයි තංගුස් පොට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. මම මෙතෙන්දි ආරම්භය ගන්න හැටි පෙන්වලා දෙන්නම්. මුලින්ම තංගුස් පොටට පබුළු 4ක් යොදා ගන්නවා. කොටු හැඩෙති පබුලු 4ක් මේ විදිහට යොදා ගන්න ඕනේ. මේ විදිහට කොටු හැඩෙති පබුලු 4ක් යොදා ගත්තට පස්සේ මම මෙතෙන්දි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ සාමාන්‍ය කොස් ක්‍රමේ නෙමෙයි ගැට ක්‍රමයට තමයි මේ කොටස සම්බන්ධ කරගන්නේ. මෙන්න මේ විදිහට. මේ විදිහට තියෙන එකේදී එක් පසක තංගුස් පොට ඒ පසම පබුලුවෙන් එළියට මේ විදිහට යොදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ ආකාරයේ තොණ්ඩුවක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. මේ විදිහට තොණ්ඩුව නිර්මාණය කරගත්තට පස්සේ අනෙක් පස තංගුස් පොට මේ තොණ්ඩුව හරහා මේ විදිහට යොදාගෙන මෙන්න මේ විදිහට සිර කර ගැනීමක් කරනවා. මේ තොණ්ඩුව පබුල තුලට ඇදලා මේ විදිහට සිර කර ගන්නවා. දැන් පේනවා ඇති කිරිබත් කෑල්ලක හැඩතලයක් හැදිලා තියෙනවා මේ කොටස. අපිට දැන් මේ වගේ නිර්මාණයක් කරද්දී මේ කොටස මේ අවශ්‍ය දිග ප්‍රමාණයට ගොතා ගන්න ඕනේ. දැන් මම මෙතෙන්දි කියන්නම් මෙන්න මේ විදිහට සාමාන්‍ය ෆොටෝ ෆ්‍රේම් එකක් නිර්මාණය කර ගැනීමේදී මෙන්න මෙතන. මෙතන ඉඳන් මේ දිග ප්‍රමාණය පබුලු 15ක් වෙන විදිහට පැත්තට ගණන් කරද්දී පබුලු 15ක් වෙන විදිහට ගොතාගෙන තියෙනවා. මේකේ උස පබුලු 10ක් වෙන විදිහට ගොතාගෙන තියෙනවා. ඉතින් මම මෙතෙන්දි පෙන්වන්නම් කොහොමද අවශ්‍ය දිග ගොතා ගන්න කියන එක. මේ නිර්මාණය කරගත්ත කොටසේ තංගුස් පොට දෙපසට පබුලුව බැගින් මේ විදිහට යොදා ගන්නවා. මේ විදිහට දෙපසට පබුලුව බැගින් යොදාගත්තට පස්සේ නැවතත් පබුලුවක් අරගෙන මෙන්න මේ විදිහට අර කලින් කියපු ගැට ක්‍රමයෙන්ම මේ විදිහට සම්බන්ධ කර ගන්නවා. මෙන්න මේ විදිහට. පෙනව ඇති ගැට ක්‍රමයෙන්ම තොණ්ඩුව හරහරගෙන මේ විදිහට සම්බන්ධ කරගෙන මේ නිර්මාණය කරගත්ත තොණ්ඩුව පබුල තුලම සංගවා ගැනීමක් කරන්න ඕනේ.
නිතරම කියන්නේ අපිට අවශ්‍ය දිග ප්‍රමාණයක් වෙනකන් දෙපසට පබලුව බැගින් ඒ කියන්නේ දෙපසටම පබලුව බැගින් යොදාගෙන නැවත පබලුවක් අරගෙන ගැට ක්‍රමයෙන් ක්‍රොස් කරගන්න අවශ්‍යයි මම පෙන්නන්නම් ඒ විදිහට දිගට කරගත්ත කොටස මේ තියෙන මගේ අතේ තියෙනවා ඔන්න මම පෙන්නන්නම් කොට දැන් මම පෙන්නන මේ කොටස මේ තියෙන්නේ නහ මෙන්න මේන් තියෙනවා ඒ තියෙන්නේ දැන් මෙතන පබලු කීපයක් එකතු කරලා අර වගේ නිර්මාණ කරගෙන තියෙනවා දැන් මේ වගේ හතරස් කොටුවක් අවසානයේදී නිර්මාණය කරගන්න ඕන මං හරිනම් ඔව් ඔව් සම්පත් හරිම පහසුවෙන් මේක පේනවා ඇති දැන් මේ වගේ අපි ෆොටෝ එකට අවශ්‍ය දිග ප්‍රමාණය ගොතාගත්තට පස්සේ දැන් මෙතන පේනවා ඇති අපිට හරවා ගැනීමක් කරන්න අවශ්‍යයිනේ කොටු හැඩය නිර්මාණය කරගන්න නම් හරවා ගැනීමක් කරන්න අවශ්‍යයි අවශ්‍ය දිග ප්‍රමාණය ගොතාගෙන හරවා ගැනීමේදී එක් පසකට පබලු තුනක් එක් පසකට පබලු තුනක් යොදාගෙන ඒ පබලු තුනෙන් එක් පබලුවක් තමයි ගැට ක්‍රමයේ මගින් සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙන්නේ. මෙතෙන්දි කැමැති පසකට පබලු තුන යොදා ගන්න පුළුවන් පළවෙනි අවස්ථාවේදී මේ බලන්න මෙන්න මේ විදිහට එක් පසකට පබලු තුනක් යොදාගත්තට පස්සේ අර කියලා දීපු ගැට ක්‍රමයෙන්ම තොණ්ඩුව ආපස්සට අරගෙන අනෙක් පස තංගුස්පට මේ හරහා අරගෙන මෙන්න මේ විදිහට කරගන්න ඕනේ. දැන් පේනවා ඇති තංගුස්පට පහලට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට. දැන් මෙතනින් දැන් නැවතත් අර කියපු විදිහටම දෙපසට පබලු දෙක බැගින් එකතු කර කියන්නේ දෙපසට පබලු පබලු එකතු කරගෙන මෙන්න මේ විදිහේ අවශ්‍ය විදිහට මෙන්න මේ හැඩය කොටස ගොතා ගන්න පුළුවන් මේ විදිහටම තමයි නැවත හරවා ගැනීමේදී දැන් මම මේ කොටස පෙන්වන්නම් අවශ්‍ය ප්‍රමාණයට දිග 10ක් මෙතෙන්දි ගොතාගෙන තියෙනවා ඒ වගේම තමයි මෙතෙන්දි නැවත හරවා ගැනීමේදී එක් පසකට දැන් මෙන්න මේ විදිහට බලද්දි මේ පල්ලෙහා තියෙන පොටට තමයි නැවත පබලු තුනක් යොදාගෙන මම හරවා ගන්න. ඒ විදිහට ඔව් පල්ලෙහා නූල ගන්න එක ඔන්න මතක තියාගන්න ඕනේ. හරව ගන්නකොට පහතෙන් තියෙන නූල්ලට තබලු තුනක් උදකතු කර ගන්න ඕනේ කරන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මෙහෙම දකපු ගමන්ම මේ පබලු ටිකක් එකතු කරාට තංගුස් නූලක්කින් මේ දේවල් ටික සම්බන්ධ කරගත්තら මේකේ මේ ශක්තිමත් භාවය මොනවා කියලා එච්චර හයියක් නෑ නේද මේකට කියලා සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි පොද ශක්තිමත් මේ කිසිම කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ මේක බිම කරටුණාත් ඒත් කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ කියන විශ්වාසයකට දෙන්න පුළුවන් ඔව් සම්පත් දැන් මම විශේෂයෙන් පෙන්නනම් ඒ විදිහට කොන්වලදී මෙතන විශේෂයෙන් මතක් කරන්න ඕනේ කොන්වලදී පබුලු තුනක් හරවා ගැනීමේදී කොන්වලදී පබුලු තුනක් යොදාගෙන තමයි හරවගන්නේ මෙන්න මේ විදිහට අපිට හැම ස්ථානයකදීම පබුලු තුනක් දාලා හරවගෙන අර විදිහටම දෙපසට පබුලව බැගින් එකතු කරමින් පබුලක් දාලා ක්‍රොස් කරලා මෙන්න මේ විදිහට කොටසක් නිර්මාණය කරගන්න පුළුවන් මම මෙතෙන්දී පෙන්නන්න ඕනේ මේ කොටස කොහොමද සම්බන්ධ කරන්නේ කියන එක දැන් අපි මේක මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේනේ මෙතෙන් දිත් වෙන්නේ මේ දෙපසට පබලුව බැගින් යොදාගෙන දෙපසට පබලුව බැගින් යොදාගෙන මම මෙතෙන්දි පෙන්නන්නම් මෙන්න මේ විදිහට දෙපසට පබලුව බැගින් යොදාගත්තට පස්සේ නැවත කෙලවර තියෙන පබලුවට තමයි මේ කොටස සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙන්නේ දැන් අපිට මේ විදිහට අවශ්‍ය රාමෝ නිර්මාණය වෙලා තියෙනවා එකම පබලුවට අවසානයේ අර නැවත අලුත් පබලුවක් යොදාගෙන ක්‍රොස් කරගත්තේ නැහැ අවසන් පබලුවට ගැට ක්‍රමයේ මගින් සම්බන්ධ කර ගැනීමක් මේ විදිහට කරගත්තා හොඳයි එහෙනම් ගීතික ඒ කොටස නිර්මාණය කරගන්න ගමන් නිර්මාණ හද ගීතික අතිනු නිර්මාණය වුණු පබලු නිර්මාණ ගණනාවක් මැදිරියට අරගෙන ඇවිල්ලා ඉන්නවා ඒකවල පින්නුවේ නැත්තන්ට ඒකට අඩුපාඩුවක් කියලා හිතනවා බලන්නකෝ මේදියා මෙන්න මේ පළතුරක් තියෙ දිහා බලන්නකෝ කොයිතරම් අපූර්වද කියලා මට හිතෙනවා එලාකට ගීතිකාට කරන්න බැරි මොකක්ද කියලා මේ තියෙන අන්නාසි ගෙඩියක් හිතන්න පුළුවන්ද ඇත්තම අන්නාසි ගෙඩියක් වගේ නේද අන්නාසි තියෙනවා ඒත් එක්කම කෙහෙල් ඇවරියක් තියෙනවා මේ තියෙන කෙසෙල් ඇවරියකුත් තියෙනවා ලේසි නෑ ගීතිකාගේ නිර්මාණ මේ තියෙන කෙසෙල් ඇවරියක් තියෙනවා ඒත් එක්කම තවත් පළතුරු වර්ග තියෙනවා ගණනාවක් මෙන්න මේ පළතුරු වට්ටි දිහාට આવොත් එහෙම ඒ පළතුරු නිර්මාණ ටික හොඳට දැක ගන්න පුළුවන්කමක් තියෙනවා ඒත් එක මේ බඳුන නිර්මාණය කළා තියෙනෙත් ගීතික පබලු වලින්මයි මෙන්න මේ බඳුන දැක්කොත් එහෙම ඒක ඉතාමත් ශක්තිමත් මේක වෙනද පොල්ටත් දැන් නිකුත් කරන්න පටන් අරගෙන තියෙනවා ගීතික කලින් ඉඳන්ම ඒ වගේම තමයි මෙන්න මේ වගේ මල් බඳුනක් මේ තියෙන බලන්නකෝ ෆ්ලවර් බාස්කයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔබට මෙන්න මේ වගේ ඉතාමත්ම වර්ණවත් දේවල් වලින් නිර්මාණය කරගන්න පුළුවන් සහ තවත් පැත්තකින් තියෙනවා
බොහොම ආලෝකමත් කළා දෙන බොහොම සුන්දර නිර්මාණයක් අපි ගියසදී පෙන්වන එක නිර්මාණයක් ගීතිකාති නිර්මාණය වුණු ඒ නිර්මාණය වගේම තවත් බොහොම ලස්සන බොහොම සුන්දර නිර්මාණයක් ඔබට දැක ගන්න පුළුවන් එක පැත්තකින් ඒ දෙත් දකින ගමන් වොන්න බලන්නකෝ කොයිතරම් අපූර්වද කියලා මෙන්න මේ නිර්මාණය නිර්මාණ කරගෙන තියෙන්නේ බබළු වලින්මයි විවිධ හැඩ සහ විවිධ ප්‍රමාණයන් වලින් යුතු බබළු භාවිත කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ ටිකක් විතර වෙසක් කාලෙම දක් වෙන අපිට නේද බලන්නකෝ කොයිතරම් අපූර්වද කියලා වෙසක් කාලේ වෙසක් කූඩුවක් නිර්මාණය කරා වගේ තමයි මේක හැබැයි වෙසක් කූඩුවට වඩා කල්පවත්ම ඉතාමත්ම දීර්ඝයි එහෙනම් අපි එක්මනින්ම අනිත් කොටසත් පැහැදිලි කරමු ගීතිකා ඔව් සම්පත් දැන් මම කියුවේ මෙතෙන්දී දැන් මම මෙතෙන්දී යම්කිසි දිග ප්‍රමාණයක් පෙන්වන්නේ සාමාන්‍ය ෆොටෝ එකකට යොදා ගන්න විදිහට දැන් මේක කෙනෙක්ට අවශ්‍ය විදිහට තමන්ගේ ෆොටෝ එක කියන්නේ තමන් කරපු නිර්මාණයක් වෙන්න පුළුවන් ඕනම එකකට අවශ්‍ය ප්‍රමාණයට අපි මේ රාමුව නිර්මාණය කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ පිටුපස කොටස පේනවා ඇති මේ පිටුපස කොටසත් මම කියුවා දිග 15ක් සහ උස 10ක් විදිහේ කොටසක් ගොතා ගන්න අවශ්‍ය වෙනවා කියලා. ඒ කොටස ගොතා ගන්න පෙර වැඩසටහනකදී මම කිව්ක ඇති මෙන්න මේ විදිහේ ෆෝන් කවර් එකක් නිර්මාණය කරන ආකාරය පැහැදිලි කළා. එන්න ඒ විදිහටම තමයි මෙහි පිටුපස කොටසත් ගොතාගෙන තියෙන්නේ එන්න ඒ ආකාරයෙන්ම පිටුපස කොටස ගොතාගත්තට පස්සේ මෙන්න මේ විදිහට පේනවා ඇති කොටස් දෙක එකට තියලා අපි මූට්ටුවක් පබුළු වලින්ම මූට්ටුවක් යොදා ගන්න අවශ්‍ය වෙනවා එතකොට දැන් මූට්ටුව යොදා ගැනීමදී හිතන්නකෝ අපි උස පින්තූරයක් මේකට දාන්නේ කියලා අපි මේ තුන් පැත්ත තමයි මූට්ටු කරන්නේ නැත්තම් දැන් හිතන්නකෝ ෆොටෝ එක මේ පැත්තට යොදා ගන්නවා කියලා එහෙම වුණහම අපි මූට්ටු කරන්නේ මේ තුන් පැත්ත. ඒ කියන්නේ අපි එක පැත්තක් විවෘතව තියාගන්නවා අපේ පින්තූරය මේ සඳහා යොදා ගන්න. ඒක තව ටිකක් පැහැදිලි කරොත් එහෙම මේ ඒ ෆ්‍රේම් එකේ උඩ පැත්ත ඔබ සම්බන්ධ කරගන්න නැතුව තියාගත්තා නම් පැහැදිලි. එතකොට හරි. අන්න හරි. දැන් මම මෙතෙන්දි පැහැදිලි කරන්නම් මුලින්ම මේක මූට්ටු කරද්දී මේ කොටස් දෙක එකට තියලා තංගුස් පොටක් අරගෙන ඒ තංගුස් පොට්ට පබුලුවක් මේ ආකාරයෙන් යොදා ගන්න ඕනේ. මුලින්ම තංගුස් පොට්ට පබුලුවක් මේ විදිහට යොදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන දෙපස තියෙන කොටස් දෙක තියෙන මේ දෙපස පබුළු දෙකෙන් ඒ කියන්නේ දෙප එක එක පොටක් එක් පසක තියෙන පබුළුවකිනුත් අනෙක් පොට අනෙක් පස තියෙන පබුළුවිනුත් මේ විදිහට යොදා ගන්න ඕනේ තංගුස් පොටවල් දෙක. මේ විදිහට යොදා ගත්තට පස්සේ දැන් පේනවා ඇති මෙන්න මේ විදිහට. මේ විදිහට පේනවා ඇති කොටස් දෙක සම්බන්ධ වෙනවා තංගුස් පොටවල් දෙක මෙහෙම යොදා ගත්තට පස්සේ ඊට පස්සේ නැවත සම්බන්ධ වෙන්න නැවත පබුලුවක් අරගෙන ගැට ක්‍රමයේ මගින් සම්බන්ධ කර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දිගටම අපි තුන් පැත්තම මේ විදිහට තමයි දිගටම සම්බන්ධ කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විදිහට සම්බන්ධ කරගත්තට පස්සේ දිගටම ඒ කියන්නේ දෙපස පබුළු දෙකෙන් තංගුස් පොට යවන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඒ විදිහට තමයි නිර්මාණයේ ටිකෙන් ටික අවසන් කරගන්නේ. එහෙනම් ඉතින් අපි අද නිර්මාණයේ අවසාන වන තෙක් මොන කියලා දුන්න කොහොමද කරගන්නේ කියලා අපි බලාපොරොත්තු වෙනවා තවත් මේ වගේම නිර්මාණයක් තවත් සතියෙදි හම්බෙලා කතා කරන්නට අපි අවසාන ප්‍රතිඵලය පෙන්නගම් නේද? ඔව් ඒ විදිහටම වටේ මෙන්න මේ දිහේ නිර්මාණයක් තමයි කරගෙන තියෙන්නේ වටේම මම කියන්නන්නේ මටත් දැන් පොඩ්ඩක් විතර අවබෝධයක් තියෙනවා මේ තියෙන්නේ දැන් වටේ හැම පැත්තක්ම සම්බන්ධ කරගන්න ඕනේ පැති තුනක් සම්බන්ධ කරගන්න ඕනේ මෙන්න මේ ඉහළ පැත්ත විතරක් මේ තියෙන්නේ ඒ පැත්ත සම්බන්ධ කරගන්නේ නැහැ එතනින් තව ෆොටෝ එක ඇතුල් කරන්න අපි ඒ නිසා මේ කොටස විතරක් ඉතුරු කරගන්නවා වටේ අනිත් තුන් පැත්තම එකිනෙකට සම්බන්ධ කරගන්නවා හොඳයි අවසානයේදී ඔබට කැමති නම් මේ පැත්තත් සම්බන්ධ කරගන්න බලුවන් කියලා ගීතිකා කලින් මතක් කරා එහෙනම් ඉතින් ගීතිකා මේ නිර්මාණයේ වගේම තවත් නිර්මාණවල ගැටලුවක් තිබුණොත් එහෙම දැනගන්න ඕන කරනවානේ ඒ නිසාම අපි මතක් කරමු දුරකතරන් කිය. ඔව් සම්පත් දැන් මේ වගේ නිර්මාණයක් කරද්දී ගැටලුවක් මතුවුනොත් 0.77 95 24 547 කියන දුරකථන අංකයට අමතන්න පුළුවන්. තව පාරක් කියමු නේද? 0.77 95 24 547 හොඳයි. එහෙනම් ඉතින් අදාවර ගොඩක් ස්තුතියි. ආයිබෝ. ආයිබෝ.